ഫ്രാൻസ് പാർലമെന്റ് സ്പോക്കൺ അത് വ്യവഹാര കഥാബഹ ഹൈവനി പാർലമെന്റ് මේ පාර්ලිමේන්තේ දෙන්නේ කතා කරනවා එතකොට අපි අර ලියන ප්‍රංශ වගේ නෙවෙයි කතා කරන ප්‍රංශ වලදී කෙටි යෙදුම් ඒ වගේම සියලුම දිග වාක්‍ය කියන්නේ නැතුව බොහොම කෙටියෙන් යෙදෙන යෙදුම් අපි හඳුනා ගන්න වෙනවා දැන් මෙතනදී දෙන්නේ කතා කරනවා මේ උදාහරණ වාක්‍යයක් අපි දීලා තිනු ඉස්සරලා මේ පළවෙනි එකේ තියෙනවා ඒ කොටසේ අවවා and brickie ඒ කියන්නේ ලයිටර් එකක් තියෙනවා කියන තේරුම ඌ කියන පුජ්‍යලා එක්ක වරහන් ඇතුලේ තියෙන කතා බහ කරනකොට අපි මූලික වශයෙන් යොදා ගන්නවා. ඒ උදාහරණය අනුව ඌ සවේ ඇන් බ්‍රිකේ ඔයාලඟ බ්‍රිකේ එකක් නැත්නම් ලයිටර් එකක් තියෙනවද කියලා අහනවා. අනිත් එක්කේන උත්තර දෙනවා ලයිටර් එකක් කියන වචනේ නැහැ කියලා පාවිච්චි කරලා එකම එහෙම එකක් නැහැ. नेगेटिव अर्थ नेता अर्थ देखा नॉन्शनेपा द्रिके यथकोट नॉन्शन नोनेपा यथोड़े मेतन हंधुन गाणुण ऐ एन ब्रिके द ब्रिके उ अभी हंधुन गाणुण फ्रांस वलि डी वचने हुंगा अर्थदीन वचनया क्रियावट पिटिपाश कर्म पद खेटर ऑब्जेक्ट खेटेट आवूति एन ब्रिके एवगिम दला वचन दीव वचन ද ලේ වචන ඒ වගේම ද එල් අකුරු ඒ වගේ ආවුතින් නෙගටිව් වලදී විතරක් මතක තියාගන්න ඕන DE අකුරු දෙකට විතරයි පරිවර්තනය වෙන්නේ. එතකොට N එකක් ද වෙනවා U එකක් ද වෙනවා DU තිබුණත් ද වෙනවා දලා තිබුණත් ද වෙනවා D තිබුණත් ද වෙනවා. එතකොට මෙයා කියනවා non sure nepad brickie. එතනදි මයලඟ brickie එකක් නැහැ. එතකොට එහෙම එකක් නැහැ කියලා කියනෝ නම් अरे द ब्रिके अकुरु देखट परिवर्तन इतकोट एक लियानी क्रियावट इसराय इतकोट न वचने की वोट पास्तम ऑन किया नॉन श नोने पा वै विधियट द्यूफ गिंदर टीका अब एक खाल इतकोट इतने दी एक कान खाल लंग गिंदर तीन अद इतकोट अणि तेक उत्तर नै या लंग गिंदर नह या लंग हेमेव नै उन्न दस दिन हटि बला उदाहरण वाक्य काल मुलटर काल आ काल औवा के वचने काल आ विनवा काल आ दूफ नॉन इल नॉन इल नपा विनवा ए अकुरली इल नपा द नॉन कल नॉन इल नोना पा दिधियट सोपी एक तीनो इन वत्यूर वाहन या सोपी तीनो नैट हिमिका केटी लियाट गैस दियु गस के इंग्लिश में प्रिंट चोलिंग एक गैस वोलट इतोट वू गिंग हंड वेणी वू सवे अन् दियु गैस नॉन श नेपा द गैस नॉन श नोने पॉइंट पीड़ित दिनों ईलंगट बी को तीन दीव काफे इतना पेन दीव वचने दला बियर दला दीव पैंग पान पिरी सा दीव बीर गहर निशा दला देसोस एल अक्रे वबल निशा मेम दीव दला दीव द एल वचन सेरम नेगटिव द बवट पाते मतकते बागत युतुमय थोड़ा एस्किलिया दीव काफे थोड़े आरगे हनवाने इलिया की वचने अभी दाण तिबे इतना इलिया की वचन यस्क दाबुआम तिबे द अन्म एंड एस्किलिया दु काफे कॉफी तीन वद इतकोट अरे नॉन इलिया फा द काफे नह कॉफी नह इतना इलिया कीने के वाई अकुरटा इलेट मैदिंग इन अकुर लियाण इलाट आ लियाण इलाट पा इलाट द वचन इतना इलिया पा द काफे नॉन इल नियोनाफा इतो कटी अरे द कफे की एन बाट पाते हेमेवा एक कॉपी वोट एक किल किया नॉन इल नियोनाफा नॉन इल नियोनाफा ये विधियट द्यू पैन पान तीन वाद द लसॉन्स इंधन तीन वाद इतोड एस्किलिया द्यू पैंग नॉन इल नियापा द पैंग नॉन इल नियोनाफा इतकोट द लेसॉन्स वाला एस्किलिया द लेसॉन्स
නොනිල්නියා පා දෙසොන්ස් වෙනවා හොඳට මතක තියෙන ඉල්ලා කුරල ඇති වෙනවා දෙසොන්ස් වෙනවා එතන නොනිල්නියෝ නාපා ඊළඟට තුන්වෙනි කොටසේදී ඒත් අර වගේ උදාහරණයක් දීලා තිනවා බලමු අපි මෙතන තියෙනවා බීම ජාති වල නම් කීපයක් කොඤ්ඤක් විස්කි ඒවා වැන් බීර ඒවා සේරම බීම ජාති එතන සිගරට් කියන එක ගැහන්නේ නම සිගා කියන්නේ පිරිමි නමක් සුරුට්ටුව එතකොට අපි බලමු මෙයාගෙන් අහනවා එතන ඔන් කියන වචනේ හඳුන ගන්න ඕන් කියන එක පාවිච්චි කරන අපි කවුරුත් නමක් සඳහන් නොකර කතා කරනකොට අපි යනවා අපි යන් කියන වචනේ නැතුව යනවා එනවා කනවා බොනවා කියන වගේ තේරුම් වලදී ඔන් පාවිච්චි කරනවා ඔන් නව පා මෙතනදී අපි අලුතෙන් ඉගෙන ගන්න තියෙන ව කියන වචනේ උවමනයි කියන එක ඒකේ මුල් ක්‍රියාව වුලුවා බව මතක තියාගන්න වුලුවා ශවති උව ඉල්ව එල්ව නූගුලන් ගූගුලේ ඉල්වල් කියන එකේ ඔන් එක ලියන්නේ ව වචනේ වී ඊ යූ ටී ටී අකුරු શબ્ද වෙන්නේ ඔන් නව පා ද කොඤ්ඤක් එතකොට කොඤ්ඤක් විස්කි දෙකම පිරිමි නම් එනිසා දීව වචනයක එනිසා එක නෙගටිව් වෙනකොට ද වෙනවා ඔන්න ව පද කොඤ්ඤක් ඒ කියන්නේ අපිට වුමනා නැද්ද කොඤ්ඤක් කියන මේ බීම වර්ගය එතකොට ඉස්රායිනෙක් කියන උත්තර දෙනවා නොන් නූ නොන් ප්ලියු නෝ කියන වචනේ දැන් පුජ්ජලිකව දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙනවා අපි කියනකොට තමයි පාවිච්චි කරන්නේ එතකොට මෙතන ඔන් කියන වචනේ අපි කියන තේරුම ගන්න පුළුවන් නෝ කියන එකත් අපි කියන එක ගන්න පුළුවන් එතකොට නොන් නූ ප්ල අපිට නම් අවශ්‍යම නැහැ නොන් ප්ලියු කොහෙත්ම නැහැ කියන එක තමයි නොන් ප්ලියු කියන්නේ එතකොට අපිට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ කෙටියෙන් යදන්නේ නොන් නූ නොන් ප්ලියු ඊළඟට අනිත් එක්කෙන තව ප්‍රශ්නයක් අහනවා ඔන් ව ඇන් විස්කි අපි විස්කි එකක් උවමනාද අපිට එතකොට අර කියන නූ ඔසි ඔව් නූ අපිටත් ඕන කියලා කියනවා නූ ඔසි ඔසි කියන්නේ ඕල්සෝ එතකොට බලන්න කෙටි යදුම් හඳුන ගන්න එතන ව කියන වචනේ ඔන් එක පාවිච්චි කරනවා ඔන් ව ඒ කියන්නේ අපිට ඕන ඇන් විස්කි එතකොට ඔන් ව ඇන් විස්කි අපිට ප්‍රශ්නයක් ඉදිරිය කියන අපිට විස්කි අවශ්‍යද නූ ඔසි ඔව් අපිටත් ඕන අන්න ඒ වගේ ඊළඟ එක බලන්න फेत ले प्रास एत वाक्य हदन उदाहरण बलागन ओंतोंद्र के अहेनो अपिट अहेनो ना कानट ओंतोंद्र एतोड लोतो ब्यूस एकक एनवा अरीवे बस एकक एनवा अहेनो ल मेट्रो पासे उमन दुमरिया देन मेतनिन पहु करगन यानवा ल टैक्सी पाक्ती कुली रतयक पिटक वेला यानवा ल मेट्रो अरीवे गुवान මේ කියන්නේ මේ උමන් යානයක් උමන් වාහන මේ දුම්රියක් එනවා අන්නේ තීරු. එතකොට ඒ වේ වරහන් ඇතුලේ ඉන්නවා පුජ්‍යලෝෂ එල් ඌ ඔන්. ඒක පරිසමෙන් අර අහනවා මුල් වාක්‍යයේ ලොතෝබිය සරිවේ කියන ෂ තියෙන නිසා එස්ක ශන්තොන් ඔව් සෝරි කෙස්ක ශන්තොන් මට මොකක්ද ඇහෙන්නේ? ඒතර ඌ ශන්තොන් දේ ලොතෝබිය සරිවේ ඔයාට ඇහෙන්නේ බස් එකක් එනවා. එතකොට එතනදී ඔන්තොන්දේ කියන වචනේ ඔන්තොන්ද්‍ර කියන ක්‍රියාව තමයි ඔන්තොන්දේ උනේ. එතකොට එස් කෙස්ක ෂොන්තොන් එතකොට එතනදී ෂ එක ENT END S ලියනවා. ඌ එක ඔන්තොන්දේ ඉසර් ලියනවා. එතකොට අර දෙවෙනි ක්‍රියාව අරීවේ කියන එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක එහෙමම මුල් විදියටම තියෙන්න අරින්න ඕන. එතකොට කෙස්ක ෂොන්තොන් ඌ සොන්දොන් ඌ සොන්තොන්දේ ලොතෝබිය සරීවේ. ඊළඟ ඒ වගේ මෙතෝ එක පස්සේ වෙන හැටි බලන්න. එතකොට එල් එක අහන. ඇයට ඇහෙනවද මෙත්‍රෝ එකක් පස්සේ වෙනවා. මෙත්‍රෝ එකක් පාසල යනවා ගමන් කරනවා. එතකොට කෙස් කෙල් ඔන්තොන් අන්න එහෙම අහනවා. කෙස් කෙල් ඔන්තොන්. එතකොට එල් ඔන්තොන් කියලා පටන් ගන්නවා. එල් ඔන්තොන් ල මෙත්‍රෝ පස්සේ අන්න ඒ විදිහට. එතකොට ල ටැක්සි පක්ති ඉන්නම් කෙස්ක වූ එතකොට වූ ඉනිසා කෙස්ක වූ පක් කෙස්ක වූ ෂොන්තොන් දේ කියලා අහනවා. ඔබට ඇහෙන්නේ මොකද්ද? එතකොට ෂ වලින් උත්තරය දෙන්න ඕන. එතකොට ඒක ලියන්නේ ෂොන්තොන් ල ටැක්සි පක්ති ෂොන්තොන් ල ටැක්සි පක්ති. ඒ විදිහට තමන් හිතලා ලියන්න ඊළඟ එකක්. ඊළඟට බලන්න අවවාදී ගෑස් ඩොන්සන් බ්‍රිකේ කියන වචනේ. ඒ කියන්නේ ගෑස් තියෙන ඔයාගේ ලයිටරේ
උළුවා දියු සියුක්ක දොන්සොන් කෆේ අපි මතක ඇති උළුවා කියන්නේ අවශ්‍ය වෙනවා I want කියනකොට ෂව ඔබට උමනා වෙනකොට ස්ටිව ඉල්ව එල්ව නුවුලොන් උගුලි ඉල්වල් එල්වල් කියලා එහෙමයි වර්ණ ගන්න එක රව්වා කියන එක අපි දන්නවා ෂේ තිව්වා ඉලා එලා නුසාවොන් උසාවේ ඉල්සොන් එල්සොන් කියලා ඉතින් අපි බලමු මේකෙදී අව්වා දියු ගස් දොන්සොන් බ්‍රිකේ කියන එක මේ කතා බහට ලක් වෙනවා තුන් දිනක් අතරේ එකෙනෙක් අහනවා අවේවි උදි ගස් දොන් වොතර බ්‍රිකේ ඔයාගේ බ්‍රිකේ එකේ තියෙනවද ගෑස් ප්‍රයා කියන වි ෂොනේ ඔව් මයි ළඟ තියෙනවා ඒවා ඉතින් ඔන්න ආවි අර දියුග් ගෑස් මොනවාද දියුග් ගස් වෙනකොට එතකොට නොන් ෂෝ නොනේපා අනේ මගේ ළඟ ඒව නැහැ එතකොට දියුග් ගස් ඔන් වෙලා නෙගටිව් වෙනකොටත් ඔන් එක හිමම තියෙනවා ඒ අය වලට ඉස්සරහින් ලියන්නේ ඔන් පරිස්සම් වෙන්න ඕන ඊළඟ එක අහනවා උළුවා දියු සියුක්‍ර දොන් සොන් කෆේ එතකොට එයාගේ කෆේ එකේ ඔහුගේ කියන එක සොන් කියන්නේ ඒ වාක්‍ය අරගෙන තුන් දිනක් මූණට මූණ අහ ගන්නවා උලේ වූ කියලා අහන්න ඕන පළවෙනි එකේ උලේ වූ දියු සියුක්‍ර දොන් වොත්‍ර කෆේ කියලා අහන්න ඕන එතකොට වී ෂොනේ නොන් ෂොනේ පා අන්නේ විදිහට උත්තරේ දෙන්න ඕන මෙත්‍ර කියන්නේ ටු පුට් ච මේ තියු මේ ඉල් මේ එල් මේ නූ මෙතෝ ඌ මෙතේ විදිහට අපි ලියලා පුරුදුයි මෙත්‍ර ද ලෙසන්ස් දොන් සම්වත්‍යු එතකොට ඔහුගේ ඇගේ මේ කියන ඔහුගේ ඇගේ දෙකටම සායනවා වත්‍යු නිසා තමයි සා වුනේ ඒක ගැහැරුණා මම පිරිමි ලමන් නම් සොන් එතකොට දොන් සවත්‍යු රැගේ වාහනේ ඉන්දන දානවා වාහනේ ඇතුළට ඉන්දන දානවා මෙත්‍ර ද ලෙසන්ස් දොන් සවත්‍යු මේක අහනවා ඉස්සරහා ඉන්න කෙනාගෙන් මෙතේ වූ අන්න එහෙමයි පටන් ගන්න ඔයා දානවද ද ලෙසන්ස් ඉන්දන දොන් වොත්‍ර වත්‍යු ඔයාගේ වාහනේට එයා උත්තර දෙනවා වි ෂොන් ඒ නෙමෙයි ෂොන් මේ කියලා කියනවා එතකොට නොන් ෂන් නොන් මෙපා එතකොට M E T S ලියවෙන්නේ එතන මේ විදිහට මෙත්‍ර ක්‍රියාව උනර ගන්න ඊළඟට අපි පාඩමේ මේ සියලුම තොරතුරු හඳුනාගෙන පොතක ලියලා ඒක ඊට පස්සේ ෆොටෝ එක අරගෙන මට එවන්න